Amor. ठीक है किया ना तू ऐड करा ना बैं होंगे उन्हें दें ठीक है माइक माइक मिस करने वाह इधर बस कालू तान्य उठ कराने पा तो बट आपे पार्ट में जो डिस्टर्ब नहीं है मामा माइक नहीं उठ कराना अब यार वो मापी तो पार्ट में तो कार्य दे रहा है हाँ दे उन्हें तो आपे पढ़े में तमाई समान है पढ़े समान है पढ़ किया नहीं मोना दिखी लाभी बालम मैंने मेहमान किए ना याम किसी दिया क्या देने ये मन सांदा हाँ बाविता कल है कि वेना वचन एक याने एकम दे हाँ वेना संभाविता करवाई समान पद कील कियान पद कील हितान अपीट वत्तुर कील कियाने जल कील कियाने देख एक अभी वत्तुर कील की हुआ जल कील की हुआ देख म समान पद की स्कूल की ये लगा हालत ही है ना बेना मदे लीना दीर बेन नया वाके दे कॉमे पिंटूर बेना यहाँ तो सन बालन लिटली बेना मदे ओ एक स्कूल स्कूल आईसी आईसी हाँ जब माइक का म्यूट कराने बैं होंडे माइक का म्यूट करना क्यूटे सिंह मुखाद बल विधुअल पास तमाइ अभी स्कूल के नहीं वचन या सिंह हरे हम फांदों वाले ये तो पता है मित्र ना आपने वचन देखा क्यों ना गोलंद पे ना माँ विदु हले साहा पास हले नमूत तभी देखें माँ फांदों वाले एक कम स्थान है पास हले लेकिन साहा का मस्ता माँ विदु हले बाबा माँ माइक म्यूट करा माँ म्यूट कराने पा मैं पिंटूरे मुकद्द एक गोड़ा देवाल दिए ना आहास दिए ना इरा दिए ना गासुत दिए ना गास देखा पेन दिए ना आप ही बालम गास गास किये ले किया ने मुखाद्द में दिए ने बोला ने पेन में पिंटूरे लकोट गास देखा पेन दिए ना गास रे किये ने तावत ना मकता माय रुक रुक केला आपे गस लेटे किए ना ये वाके में मैं पिंटू रे आपे डे इरे पे ना दिए ना इरे आपे किए ना तावत ना मकता माय हिरु हिरे की हुआत हिरु हिरु की हुआत अभी नाम देखे न मां दोनों ने एक कम दे मैं न मैं आव हिरु हिरु इरे देख कम एक का क्या ना तामाय किया ने मित्र ने दिए ने मुखाद मुखा पगे दोगोलों पेने
වතුරෙන් වට වෙච්ච ගොඩබිමක්. එහෙම පේනව නේද? මේ බලන්න ගොඩබිම තියෙනවා. ගොඩබිම වටේට වතුරක් තියෙනවා. ඒකට අපි කියනවා දිවයින. එහෙම නැත්තම් දූපත කියලා. වතුරෙන් වට වෙච්ච ගොඩබිමකට අපි කියන්නේ දූපත. එහෙම නැත්තම් දිවයින කියලා. මෙතන තියෙන වචන දෙකක් හොඳේ දිවයින පුංචි දෙකලක් ගහලා දූපත කියලා මම ලියලා තියෙන්නේ ඔයගොල්ලන්ට අඳුන ගන්න ලේසි වෙන්න මේ පින්තූරේ තියෙන දෙයට කියන නම් දෙකක් තමයි මම මෙතන ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ පතරෙන් වට විච පොඩු පොඩ බෙමකට අපි මොකද්ද කියන්නේ දූපතක් කියලා අපේ ශ්‍රී ලංකාව දූපත ඔයගොල්ලෝ දන්නව නේද ශ්‍රී ලංකාව කියන්නේ මුහුදෙන් වට වෙච්ච ගොඩබිම. ඒ කියන්නේ ශ්‍රී ලංකාවත් කවුරු හරි වෙන වැඩක් කරනවා. ටීචර්. ආ? මොන පිටුවද? සාම පිටුව කිව්වේ නෑ පුතේ. පාඩම බලන් ඉන්න ටීචර් පාඩම ඉවර වෙලා පිටුව කියන්නම්. හොඳේ වැඩේ කරන්න තියෙන. මේක බබාලගේ පොතේ තියෙන එකක් නෙමෙයි ටීචර් පාඩම කියන්න හදාගත්ත එකක්. ටීචර් පාඩම් දැන් පාඩම ඉවර වුණාම ටීචර් page number එක කියන්නම්. හරි. දැන් අහගන්නකෝ. අතරෙන් වට වෙච්ච ගොඩබිමකට අපි කියනවා දිවයින. එහෙම නැත්නම් දූපත කියලා. අමොබලන්නේ කිව්වේ ශ්‍රී ලංකාව කියන්නේ මුහුදෙන් වට වෙච්ච ගොඩබිමක් නිසා අපේ ශ්‍රී ලංකාවත් දූපත. ඒක ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. මේ මොකද්ද? පාරක්. අපි ගමන් බිමන් යන පාරක්. පාරට අපි කියනවා මාර්ගය කියලා. පාර එහෙම නැත්නම් මාර්ගය කියන නම් දෙකෙන් හඳුන්වන්නේ එකම දෙයක්. මේ මොනවද තියෙන්නේ? තරු. අහසේ තරු පායලා තියෙනවා. තරු වලට අපි කියනවා පාරකා කියලා. ඊට පස්සේ තරු පායලා තියෙන්නේ කොහෙද? අහසේ. අහසට අපි ගුවන එහෙම නැත්නම් ආකාශය වගේ වෙනස් නම් භාවිතා කරනවා. මේ බලන්න මේ මොකද්ද? අහස. ඇස. ඇසට අපි නෙත කියලා කියනවා. ඇස එහෙම නැත්නම් නෙත කියලා කියන්නේ දෙකම එකට ඇසටම තමයි. පහළ පින්තූරේ මොකද්ද පේන්නේ? ගස් තියෙනවා. කොළපාටද තියෙනවා. මම වීඩියෝ එකම ඕන් කරලා සංකේත පස්සේ කරා. පුතේ මේ පින්තූරේ මොකද්ද මේ ඔයගලන්ට හිතා ගන්න පුළුවන්ද? කලය. පාටද තියෙනවා. ගසුත් තියෙනවා. මොකද්ද මේ? කලය. අන්න කැලෑවක්. කැලෑව. කැලය. ඔව් අපි කැලෑයටම තමයි වනාන්තරය කියලත් කියන්නේ. ඒකද කැලෑර කියන තවත් සමාන වචනයක් තමයි වනාන්තරය. මේ මොනද? මල්. මොන මල්ද? නෙළුම් මල්. නෙළුම් මල්. Very good. නෙළුම් මල්. නෙළුම් මල් වලට අපි තවත් නමක් කියනවා. බලන්න. නෙළුම් එහෙම නැත්තම් සියපත්. නෙළුම් මල් පාට කීයක් තියෙනවද? දෙකක්. දෙකක්. පාට දෙකක නෙළුම් මල් තියෙනවා. සුදු සහ මෙරුන් කලර්. මෙරුන් පාට. අනිතන තියෙන්නේ මෙරුන් පාට නෙළුම් මලක් සහ ඒකේ පොහොට්ටු දෙකක්. අලුව
අපි ඔළුවටම තමයි හිස කියලා කියනවා. ඔළුවට කියන තවත් නමක් තමයි මොකද්ද? හිස. හිස. මේ කවුද? මට ඇහෙනවා මෙන්න මෙයා ඔයගොල්ලන්ගේ ළඟ ඉඳලා සමහර අයගේ ඔයගොල්ලන්ට කතා කරනවා. කවුද මේ? මේ ඉරි ඉරි ටී-ෂර්ට් එකක් ඇඳලා ඉන්නේ මේ බබාගේ කවුද? කවුරු වෙන්න ඇතිද? තාත්තා. තාත්තා. ඔව්. තාත්තා. ආ තාත්තටම අපිට තවත් කියන්න පුළුවන් පියා කියලා. තාත්තා එහෙම නැත්නම් පියා කියලා අපි හඳුන්වන්නේ එකම පුද්ගලයෙක් එක්කෙනෙක්. තාත්තා පියා කිව්වම දෙන්නේක්ද? නැහැ එක්කෙනෙක්. මේ කවුද? අම්මා. කවුද? අම්මා. අම්මා අපි අම්මට කියන තවත් නමක් මොකද්ද? අම්මා එහෙම නැත්නම් මව කියලා කියන්නේ අපි අම්මටම තමයි. හරි. දැන් ඔයගොල්ලන්ට පාඩමේ මොනවා හරි ප්‍රශ්න තියෙනවද? අද අපි මොකක් ගැනද ඉගෙන ගත්තේ? සමාන වචන. ආ සමාන වචන. සමාන වචන කියන්නේ මොනවා?